හැත්තෑව දශකය තමයි චීනය විසින් විධිමත් ආකාරයෙන් විශ්වවිද්‍යාලයක් තුළ සිංහල භාෂාව හැදැරීම කරනු ලබන්නේ. මේ තාක්ෂණික දියුණුවේ තියෙන ප්‍රබෝධය කියන එක. එතකොට ඒවත් තමන්ගේ අධ්‍යාපන ක්‍රමවලට ආදේශ කර ගැනීමක් සිදුවෙලා තියෙනවා. ඇමරිකානු සහ බටහිර මාධ්‍ය තමයි මේ ලොකුවට සාවද්‍ය තොරතුරු මේවා පතුරවා හැරීම් කරන්නේ. ඉතින් ලංකා ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන කාරණේ තමයි දැන් රැකියා වෙළඳපොළේ රැකියා තිබුණා වුණත් ගොඩක් කැමති රජයේ රැස්සාවක් කරගන්න. ඉතින් ඒකදී තියෙන කාරණ තමයි බෝඩ් අරන් ගොඩක් කාලට පාරට එන්නේ ඔය රජයේ රැස්සාවක් ගන්න ඕනේ කියන එක. අවුරුදු ගණන් විශ්වවිද්‍යාලවල රැඳී සිටීම වෙනවා. ඉතින් ඒක ඇත්තටම ගත්තොත් එහෙම නොවිය යුත්තක්. අයිබෝන්, ඔබට තක්කාලි කියන්නේ පළතුරක්. ඒක සාමාන්‍ය දැනුම. හැබැයි ෆෘට් සැලඩ් එකකට තක්කාලි නොදා ඉන්න එක ඒක සාමාන්‍ය දැනීම. දැනුම හොයාගෙන යන ලෝකේ චීනය කියන රට ඉන්න ඉහළම තැනක උඩ කියලා කිව්වොත් හරියටම හරි. දැනුම හොයාගෙන යන ලෝකේ චීනයට ප්‍රමුඛස්ථානයක් හම්බ වෙනවා. මේ කතාවත් එක්ක අපි අද සම්බන්ධ කරගන්නවා මේ චීනයේ තියෙන දැනුම පිළිබඳව ගවේෂණය, වගේම ඔවුන්ගේ භාෂා ඥාණය මේ සම්බන්ධයෙන් කතා කරන්න අපි විශේෂයෙන්ම සම්බන්ධ කරගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යයනංශයේ ප්‍රධානී සුගත් සෙන්රත් මහත්මයව, ආචාර්ය සුගත් සෙන්රත් මහත්මයව සම්බන්ධ කරගන්නවා. සර්, අපිට කියන්න මුලින්ම අපි දන්නවා චීනයේ තියෙනවා විදෙස් භාෂා විශ්වවිද්‍යාලයක්. සිංහල භාෂාව ඇතුළුව භාෂා ගණනාවක් මේ විශ්වවිද්‍යාලය තුළ උගන්වනවා. එතකොට මේ සිංහල භාෂාව, සිංහල ඉගෙන ගන්න එක චීන ජාතිකයන් ලංකාව ඇතුළේ සමහර තැන්වල ප්‍රශ්නගතව කතා කරනවා අපිට ඇහෙනවා. ඒක දේශපාලන වේදිකාවෙත් කතා කරනවා, සාමාන්‍ය ජනතාව විදිහට අපි සමහර තැන්වල දැකලා තියෙනවා සිංහල භාෂාව චීන ජාතිකයන් ඉගෙන ගන්න දැඩි උනන්දුවක් තියෙනවා කියලා. සර්ගේ තියෙන මතය මොකද්ද? ඇත්තරම ඇයි චීන ජාතිකයන් සිංහල ඉගෙන ගන්නේ? ඇත්තම සමීර, මට නම් ඇත්තම මේ ගැන කතා කරනකොට තියෙන සතුටක්. ඒ තමයි චීනය සිංහල භාෂාව හැදෑරීම පටන් ගන්නේ අද ඊයේ නෙමෙයි, මීට දශක ගණනාවකට පෙර ඉඳන්ම. මුල් කාලීන මගේ මතකයෙන් නිවැරදින 70 දශකයේ තමයි චීනය විසින් විධිමත් ආකාරයෙන් විශ්වවිද්‍යාලයක් තුළ සිංහල භාෂාව හැදෑරීම කරනු ලබන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම බේජින් විදේශ අධ්‍යයන විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයක් ආරම්භ කිරීමක් කරනවා. එතකොට ඒකේ මූලිකම අදහස වෙන්නේ චීනය සහ ශ්‍රී ලංකාව අතර තියෙන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම, එකිනෙකා හොඳින් හඳුනා ගැනීම කියන මූලික අදහස. ඊට පසු කාලීනව ගත්තොත් එහෙම මේ වෙනකොට අපි ගත්තොත් එහෙම ඒකේ ලොකු ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රබෝධය ඇති වෙලා තියෙන කාරණා ගත්තොත් එහෙම විශේෂයෙන්ම අපිට හඳුන්වන්නට පුළුවන් ඒ තමයි මේ එක මාවතක් සහ එක තීරුවක් කියන එක. එතකොට චීනයේ සංකල්පය මෙහිදී ඉතා වැදගත් වෙනවා. මොකද ඔවුන් මෙහිදී අවධාරණය කරන කාරණයක් තියෙනවා. ඒ තමයි ඔවුන්ගේ සංවර්ධනය, ජය ජය මාදිලිය සංවර්ධනයක් කියන එක. එතකොට ඒ වන් බෙල්ට් වන් රෝඩ් එහෙම නැත්නම් මාවතක් සහ තීරුවක් කියන සංකල්ප යටතේ ඒකට එකතු වෙලා ඉන්න රටවල් අතර හැම රටකම දියුණුවක් කියන එක තමයි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. එතකොට එතෙන්දී ඔවුන් අවධාරණය කරන කාරණයක් තමයි එකිනෙකා හැදෑරීම ඉතා වැදගත් කියන එක. ඉතින් ඒකත් එක්ක තමයි දැන් විශ්වවිද්‍යාල ගණනාවකින් සිංහල භාෂාව හැදෑරීම කෙරෙනවා. අනිත් පැත්තෙන් තියෙන කාරණේ තමයි අපි ආර්ථිකමය වශයෙන් අපි ගත්තොත් එහෙම චීන ශ්‍රී ලංකා සම්බන්ධතා මේ වෙනකොට ඉතා ශක්තිමත් තලයකට වර්ධනය වෙමින් තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි පෝර්ට් සිටි කියන එකම ෆයිනෑන්ෂියල් සිටි කියලා තුක නම එක්තරා කාලයක හැඳින්නුවා. ඊට අමතරව විවිධාකාර ව්‍යාපෘති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. අපි චීන ආයෝජන ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. එතකොට මේකත් එක්කත් අපිට ඇත්තටම මේ අවබෝධය කියන එක ඉතා වැදගත් වෙනවා. එතකොට සර්, මේ චීනයේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල උගන්වන්නේ ලංකාවේ අයමද? නෑ, ඇත්තටම දැන් ලංකාවේ ගියත් ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම චීන ජාතිකෙන් ඉන්නවා. ඔවුන් සිංහල භාෂාව පිළිබඳව ශ්‍රී ලංකාවෙන් ආචාර්ය උපාධි පවා ගත්ත අය තමයි එහෙ සිංහල භාෂාව ඉගැන්වීම කරන්නේ. හොඳයි, ආචාර්ය සුගත් සෙන්රත් මහත්මයා, දැන් මේ සියලු කාරණා එක්ක විශේෂයෙන්ම චීනයේ විදෙස් භාෂා විශ්වවිද්‍යාලයක තියෙන වැදගත්කම, රටකට මෙවැනි විශ්වවිද්‍යාලයක තියෙන වැදගත්කම සහ
දැන් අපේ කතා වෙනවනේ අධ්‍යාපන ක්‍රමයේ අපේ වෙනසක් සිද්ධ වෙන්න ඕනි කියලා. දැන් චීනයේ අධ්‍යක්ීම් එක්ක ඔබතුමාට තියෙන අපේ අධ්‍යාපන ක්‍රමයේ මොන වගේ වෙනසක්ද වෙන්න ඕනි? ප්‍රධාන කාරණයක් තමයි ඒ තමයි දැන් අපේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ගත්තොත් ඉත ඉහළ මට්ටමක තියෙනවා. අපිට ගොඩක් වෙලාවට ගැටලු ඇති වෙලා තියෙනවා භෞතිකමය වශයෙන් පහසුකම් වගේ දේවලුත් එක්ක යම් යම් ගැටලු ඇති වෙලා තියෙනවා. ඇත්තටම අපිත් යම් ඉහළ ප්‍රමිතිගත මට්ටමක ඉන්නවා. ඇත්තටම අපිට චීනෙනුත් අපිට යම් ආලෝකයක් එහෙම නැත්නම් චීනෙන් අපිට යම් කිසි ආකාරයක හැදෑරීමක් කළ හැකිව තිබෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් චීනය ගොඩක් වෙලාවට උත්සාහ කරන කාරණයක් තමයි දැන් ඔවුන්ගේ රටට ගැලපෙන එහෙම නැත්නම් රටේ තියෙන අවශ්‍යතාවයන් අනුවත් අධ්‍යාපන ක්‍රමය සකස් කර ගැනීමක් කරන්න. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම රටේ සංවර්ධනය සඳහා කොයි වගේද මේ අධ්‍යාපන ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රම ඔවුන්ගේ මොඩලයන් පාවිච්චි කරන්නේ කියන එක. ඇත්තටම චීනයේ ශීඝ්‍ර දියුණුවට ප්‍රධානතම හේතු වෙලා තියෙන්නේ තමන්ගේම මොඩල්ස් තමන්ගේම ආකෘතීන් පාවිච්චි කරන්න. ඒකෙන් හැඟවෙන්නේ නැහැ අනිත් අයගේවා බැහැර කරනවා කියන එක. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මම දකින කාරණා තාක්ෂණයේ උපරිමයෙන් භාවිත කිරීම කියන එක. මොකද හැම ඔබ ගියොත් එහෙම දවසින් දවස තේරෙන කාරණේ තමයි මේ තාක්ෂණික දියුණුවේ තියෙන ප්‍රබෝධය කියන එක. එතකොට ඒවත් තමන්ගේ අධ්‍යාපන ක්‍රමවලට ආදේශ කර ගැනීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් ඇත්තටම මම ගත්තොත් එහෙම දකින කාරණයක් තමයි සෑම ශ්‍රේෂ්ඨකම ඒ තාක්ෂණික භාවිතයෙන් අතින් අපිට වඩා ගොඩාක් දුරට ඉස්සරහට ගිහින් තියෙනවා ඔවුන්. චීන දරුවන්ට මොන ආකාරයෙන්ද ඔවුන්ගේ මේ විනය පිළිබඳව විනය ගත්තහම ඔවුන්ගේ ඉතාමත් ඉහළ තැනක චීන ජාතිකයන්ගේ තියෙනවා කියලා ලෝකයේ තුල සහ අපි තුල යම් විශ්වාසයක් තියෙනවා. මේ විනය හැදෙන්නේ කොහොමද? පාසල් අධ්‍යාපනය තුළින්ද නැත්නම් ගෙදරදීද? මොකද්ද මේ හැදුන තැන කොහෙද? දැන් මම දැකපු කාරණයක් තමයි පාසල ඉඳන්ම යම් කිසි ආකාරයකට ඒ විනය කියන එක ක්‍රමානුකූලව දරුවාට කියලා දීමක් ඒ වගේම තමයි ඒ පරිසරය තුළින්ම ලබා ගැනීමක් සිද්ධ වෙනවායි කියන එක. ඊළඟ කාරණේ තමයි ඇත්තටම දැන් රටේ පොදුවේ ගත්තොත් එහෙම යම් කිසි ආකාරයක ඒ අපි දක්වන නීති රීති පද්ධතියට දක්වන මේ යම් කිසි ආකාරයක අපි කිව්වොත් එහෙම අනුකූල වීම කියන එක. ඒක ඉතා හොඳින් පවතිනවා. මොකද මාර්ගයක ගියත් මාර්ග නීති රීති ආරක්ෂා කිරීම එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම අනිත් පුද්ගලෙන් එක්ක ආශ්‍රය කරද්දී එහෙම නැත්නම් ගරු කිරීමේදී ඒ ආචාර ධර්ම ආරක්ෂා කිරීම ඉතා ඉහළ මට්ටමක තියෙනවා. මම හිතන මේක ජපානයේ අපි ගත්තත් මේක අපි බොහොම අගය කරන ලක්ෂණයක්. ඉතින් ඒක ඇත්තටම පුංචි කාලේ ඉඳන්ම ඔවුන් තුල ගොඩනැගෙන දෙයක්. ඒක පාසලෙන් සහ පවුලෙන් ගොඩනැගිච්ච දෙයක්. ඊට පස්සේ ඇත්තටම තියෙන කාරණේ තමයි ඒ ක්‍රමක්‍රමයෙන් විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රමක්‍රම වැඩිහිටියෝ වෙනවා. ඒතර වැඩිහිටියෝ වීමේදීත් ඒක පරිසරය තුළිනුත් ඒක ගොඩනගපු දෙයක්. ඉතින් මම දකින කාරණේ තමයි ඉතා හොඳ විනයක් සහිත කණ්ඩායම්. මොකද අපි දාගත්තොත් එහෙම ලෝක ජනගහණය මගේ මතකෙන් ඉවරද නම් දැන් මේ වෙනකොට දෙවන විශාලතම ජනගහණය. මීට කලින් හිටියේ චීනය තමයි අංක 1 වෙලා. මම හිතන්නේ ඉන්දියාව දැන් අංක 1 ගත්තා. ඉතින් එහෙම නැත්නම් මෙච්චර අතිවිශාල ජනගහනයක් පාලනය කිරීමක් අපිට කරන්න අමාරුයි. මොකද හැම එක්කෙනාම තම තමන්ගේ යම් කිසි ආකාරයක අනිත් එකට ගරු කිරීම, අනිත් එක්කෙනාගේ පිළිබඳව හිතීම, ඒ වගේම තමයි නීති රීති පද්ධතිය ආරක්ෂා කිරීම, ඒවට ගරු කිරීම. ඉතින් මේවත් එක්ක තමයි ඇත්තනම මේ චීනයේ සංවර්ධන මාවත ගොඩනැගිලා තියෙන්නේ. හොඳයි ආචාර්යතුමා, අපි දන්න දෙයක් තමයි සමහර බටහිර මාධ්‍ය ලෝකෙට දීලා තිබුණ පණිවිඩය තමයි චීනයේ මේ ඉන්න ජනගහනයත් එක්ක කවදාවත් නැගිටීමක් නැහැ කියලා. හැබැයි ඔවුන් ඒ සියල්ල අකාමකා දාලා මේ වෙද්දි ශක්තිමත් ගමනක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් අපේ රටේ බොහෝ තැන්වල කතා වෙනවනේ නාස්තිය, දූෂණය, මේ වගේ කාරණා හොරකම, මේ සියල්ල දිනෙන් දින කියන්නේ වැඩිවීමක් තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. හැබැයි චීනයේ එහෙම නැහැ. විශාල ජනගහනයක් ඉන්නවා. මේ මෙවැනි කාරණා අහන්න දකින්න නිතර දෙවේලේ ලැබෙන්නේ නැහැ. මේ දේවල් එන්නේ මේ අධ්‍යාපන ක්‍රමයෙන්ද? මොකද්ද මේ හැදුන තැන? ලංකාවටයි මෙහෙම වෙලා තියෙන්නේ, චීනය තුළයි එහෙම නොවන්නේ. නැත්නම් එක පැත්තකින් තියෙන දේ තමයි අධ්‍යාපන ක්‍රමයේ හැඩ ගැස්ම තියෙනවා. නමුත් අපි දන්නවා කොච්චර ඉගෙන ගත්තා වුණත් ඊට පස්සේ අපි ගත්තොත් එහෙම යම් යම් පුද්ගලෙන්ගෙන් යම් යම් ක්‍රියාවන් සිද්ධ වෙන්නත් පුළුවන්. මම චීනය දැකපු කාරණයක් තමයි නීතිය කාටත් එකයි.
එතකොට රට තුල ඒවා හෙලා දැකීම් සිද්ධ වෙනවා ඒ පිළිබඳව නිසි පරීක්ෂණ සිද්ධ වෙනවා ඒ වගේම තමයි යම් අකටයුත්තක් කළොත් ඒ වගේ දූෂණයකට කටයුත්තකට සම්බන්ධයි කියලා නීත්‍යානුකූල ඔප්පු වුණොත් ඔවුන්ට නීති ඉදිරියේ අනිවාර්යයෙන්ම දඬුවමක් විඳින්නට සිද්ධ වෙනවා ඉතින් හැම එක්කෙනෙක්ම ඒ නීතියට යටත් ඉතින් ඒකත් එක්ක තමයි ඇත්තරම හොඳ විනයක් ඇතුව චීනයට ඉදිරි ගමනක් යන්නට පුළුවන් වෙලා තියෙන්නේ අනිත් පැත්තෙන් කියන කාරණේ තමයි අපි දැන් ওই චීනය සම්බන්ධයෙන් කතා කරද්දි තියෙන කාරණේ තමයි අපි ගොඩාක් වෙලාවට චීනය පිළිබඳ තොරතුරු ගනිද්දී වෙන්නේ දැන් බටහිර මාධ්‍යත් එක්ක තමයි අපි ගොඩක් වෙලාවට අපි අරගන්නේ එතකොට කියන දේ තමයි මෙච්චර විශාල ජනගහනයක් කොහොමද පාලනය කරන්නේ කොහොමද විශාල ජනගහනයක රටකට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඇත්තටම ඒක බටහිර විසින් ඇති කරපු චිත්‍රයක් මොකද බටහිර මාධ්‍ය තමයි අපිත් කොපි කරලා දාන්නේ අපි ගොඩක් කලකට තොරතුරු මූලාශ්‍ර විදිහට පාවිච්චි කරන්නේ බටහිරින් එන දේ. ඇත්තටම කියනවා නම් මම මේක ලංකාවේ ඉන්න මේ නරඹන අයටත් කියන්න ඕන කාරණයක් තමයි ඒ වුන් තමයි අපිට මේ එක එක බිය ප්‍රධාන වශයෙන් ඇති කරලා තියෙන්නේ. මොකද ඔවුන් ඕනෑම රටක් සම්බන්ධයෙන් ඔවුන් අකමැති නම් ඔවුන් යම්කිසි ආකාරයකට යම් ගැටලු තියෙනවා නම් ඔවුන් ගොඩනගා ගන්නවා නම් ඔවුන් කරන දේ තමයි ඒ චිත්‍රය තමයි ලෝකෙට දාන්නේ. ඉතින් දැන් ඇමරිකානු සහ බටහිර මාධ්‍ය තමයි මේ ලොකුවට මේ වගේ මේ යම් යම් බය ඇති කිරීම එහෙම නැත්නම් සැක ඇති කිරීම එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී අපි කතා කරන ඔය සාවාද්‍ය තොරතුරු මේවා පතුරවා හැරීම කරන්නේ. මේක අතීතයේ සිද්ධ වුණා වර්තමානයේදීත් සිද්ධ වෙනවා. ඉතින් අපිත් ගොඩක් කලාවට අරගෙන තියෙන්නේ අපේ තියෙන මාධ්‍යත් ගොඩක් කලාවට යැපෙන්නේ විදේශ තොරතුරු ගැනීමේදීත් ඒ අදාළ තොරතුරු මූලාශ්‍රය පරීක්ෂා කිරීමකට වඩා මේ බටහිර මාධ්‍ය හරහා මෙන්න මේකේ නාලිකාව සඳහන් කර පරිද්දි එහෙම නැත්නම් මේකේ පුවත්පතේ තිබිච්ච තිබුණා පරිද්දි ඉතින් ඒ හින්දා මේ චීනයේ යථා තත්ත්වය පිළිබඳව නිවැරදි රූපණයක් වෙන්නේ නැහැ ඇත්තරම චීනයට ගිහිත් ගියොත් චීනය පිළිබඳ හැදෑරීමක් කළොත් පෙනේ චීනය ඉතා නිවැරදි තීරණයක නිවැරදි දිශාවකට නිවැරදි ප්‍රතිපත්ති සහ තීරණත් එක්ක ගමන් කිරීමක් කරනවා දැන් මේක නිවැරදිව දකින එක සහ අපි මේක නිවැරදිව තේරුම් ගන්න එක තමයි ඉතාමත් වැදගත් කාරණයක් බවට පත් වෙන්නේ සර් ඊළඟට මට අහන්න තියෙන ප්‍රශ්නය තමයි දැන් අපේ රටේ අපි දන්නවා වසරක් පාසා උසස් අධ්‍යාපනයෙන් අනතුරුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව විවිධ උපාධි ලබා ගන්නා බොහෝමයක් තරුණයන් ඔවුන් රැකියාවක් රජයේ රැකියාවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපි දකින ඕනතරම් පාරෑයිනට වෙලා බෝඩ් අල්ලගෙනම අවුරුද්දට කී දෙනෙක් ඉන්නවද චීනයේ කොහොමද මේ තත්ත්වය නැති කරගෙන තියෙන්නේ ලංකාවේ තියෙන බරපතලම ගැටලුවක් තමයි මම දකින ඒ තමයි ආකල්පමේ තියෙන ගැටලුව දැන් ඔබ මාධ්‍යවේදියෙක් විදිහට දන්නවා ඇති ඔබේ මාධ්‍ය ආයතනවලත් ඉන්නකොට උපාධිධාරීන් ඉන්නවා හැබැයි උන් හුඟක් දක්ෂයි හැබැයි ගැටලුවක් තියෙනවා ඒ තමයි අපි ගත්තොත් රජයේ රැකියාවක් දෙනවා කිව්වොත් එහෙම මාධ්‍ය ආයතනයේ තියෙන ඉහළ වැටුප තියෙන රස්සාවක් දාලා යනවා රජයේ රැකියාවක් කියලා ඒ රැකියාවට. එතකොට එතනදි ගොඩාක් බලාපොරොත්තු වෙන කාරණය තමයි මේකට පෙන්ෂන් එකක් තියෙනවා. ඊට අමතරව මේ වැඩ ලේසි ඒ වගේත් අදහසක් තියෙනවානේ. ඉතින් මම මෙතන කියන්නේ මේ වැඩ ලේසි කියන එක නෙමෙයි. නමුත් එහෙම අදහස ඇති කරගන්න ගොඩක්ම පෙන්ෂන් එක රජයේ රැකියාවක් කියන එක. ඉතින් ලංකාව ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන කාරණය තමයි දැන් රැකියාව වෙළඳපොළේ රැකියාව තිබුණා වුණත් ගොඩක් කැමති රජයේ රැස්සාවක් අරගන්න. ඉතින් ඒකදී තියෙන කාරණ තමයි බෝඩ් අරන් ගොඩක් කාලට පාරට එන්නේ ඔය රජයේ රැස්සාවක් ගන්න ඕනේ කියන එක. දැන් අනිත් පැත්තෙන් තියෙන කාරණා දැන් මගේ විශ්වය ගත්තොත් ජනමාධ්‍ය. දැන් ජනමාධ්‍ය වලත් එහෙම තමයි දැන් මගේ අධ්‍යනාංශය ගත්තොත් එහෙම මේකට අදාළ අය විශාල වියදමක් දාලා පුරුදු කරනවා. පුහුණුවක් ලබා දෙන න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් දෙනවා. හැබැයි වේකසිස් තියෙනවා. නමුත් හැම කෙනෙක්ගෙන්ම ඇහුවොත් එහෙම ඔබ වඩාත් කැමතියි කියලා ඔගෙන් ඉතා සුළු පිරිසයි කියනවා මම ජනමාධ්‍ය ආයතනයකට යනවායි කියලා. ඇත්තෙම ගත්තොත් එහෙම අපි මේ මෙහෙම උපාධිධාරීන් මෙහෙම පිටකරන එකත් එතකොට බලපුවාම අපරාධයක්ද කියලාත් හිතෙනවා. මොකද අපි යවලා තියෙන්නේ මාධ්‍ය ශිෂ්ට ටික තුයන්න නෙමෙයි. මොකද ඒගොල්ලෝ කැමති ආයේ ඒ වගේ උපාධියකුත් තරම් ආයේ ගුරු වෘත්තියට හරි එහෙම නැත්නම් වෙන තැනකට යන්න. ඉතින් ඒක එතෙන්දි ගොඩක් කලකට බලපාලා තියෙන තේ තමයි අපේ අර මේ ආකල්පමය තියෙන தත්වයන්. මම හිතන්නේ ඒක වෙනස් විය යුතු චීනයේ ඔය උපාධිධාරීන් බිහිවීමේදී පිටකිරීමේදී ඔවුන් රජ රැකියාවල තුන් බලාපොරොත්තු වෙනවා ඇත්තටම. ඒ කියන්නේ රජ රැකියාවල් තියෙනවා නම් හොඳයි කියනක ඔවුන්ගේ අදහසක් තියෙනවා. හැබැයි ඔවුන් ඒක මතම
නෙමේ පුද්ගලි කාංශයත් වෙන වෙන රැකියාවල් වලටත් ඔවුන් නියුක්ත වෙනවා. හොඳ ඒ වගේම දැන් ඔබතුමා PhD කරන්න යන්නේ චීනෙට නේද? අපි ඒ අද්දකින් පොඩක් මතක් කරමු. 2005 මම යන්නේ ඌහන් විශ්වවිද්‍යාලය. ඒකෙදී අන්තර් සංස්කෘතික සංනිවේදනය පිළිබඳව තමයි මගේ ආචාර්ය උපාධිය හදාරන්නේ. ඇත්තට මම ඔය ඒ කාලේ ලියපු පොත් කීපකුත් මෙතන තියෙනවා. ඒ කියන්නේ උපාධි හදාරන අතරතුර නිකන් අපි ඉන්නකොට යම් යම් කරුණු එකට එකතු කිරීමක් කළා. එකක් තමයි මේ චීන ජනකතා සහ මේ පීකින් ඔපෙරාව කියන එක. මොකද දැන් අපි සමහර වෙලාවට අපි අධ්‍යාපනයට අමතරව අපි සමහර කරුණු හොයනවානේ. ඒකෙන් පොඩි පොඩි ඔළුව නිදහස් කරගන්න ඔය වගේ දේවල් වල. ඉතින් මට පුළුවන්කමක් ලැබුණා පීකින් ඔපෙරා නරඹන්නට. ඉතින් ඒක එතකොට මම කරපු දේ හෙව්වා. මොකද එකපාරට බලනකොට තේරෙන්නේ නැහැ. ඉතින් මොකද්ද මේ කියන එක ඊට පස්සේ මම එක පොතක් බවට පත් කරා. ඉතින් මේ මෑත කාලේදී ඇත්තට මම ලංකාවේ කට්ටියට පොඩි අවබෝධයක් ලබා දෙන්න මමත් මහාචාර්ය මාචොන් වූ එතුමා සිංහල භාෂාව පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙනවා. කැලණි විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය කරලා අපි දෙන පරිවර්තනයක් කරා ඇත්තටම මේ ව්‍යාපාර කළමනාකරණය චීන ක්‍රමය. ඉතින් මේකෙදි මූලික වශයෙන් බලාපොරොත්තුවක් වුණේ මේ චීනයේ කොහොමද මැනේජ්මන්ට් එහෙම නැත්නම් ව්‍යාපාර කළමනාකරණය කරන්නේ කියන එක අපේ අයට දැනුමක් ලබා දීමක් කරන්න. ඇත්තටම ඒ කාල පරිච්ඡේදය තුළ සුවිශාල දැනුමක් සහ අත්දැකීම් ලබා ගැනීමක් කරන්නට අවස්ථාව ලැබුණා. ඇත්තට මේ ප්‍රතිඵලත් ඒව කිහිපයක් මේ. ඇත්තට මම වාසනාවන්තෙක් වුණා මගේ ආචාර්ය උපාධියේ හදාරන්න ලැබීම. ආචාර්යතුමනි දැන් අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලය තුළ රැඳී ඉන්නවා. සමහර අය අවුරුදු 7-8 ඉන්නවා අපි දැකලා තියෙනවා. දැන් චීනෙත් මේක මෙහෙමද? අපේ රටේ මේ තාරුණ්‍යේ හොඳ වයස නේද විශ්වවිද්‍යාලය ඇතුළට ගත වෙන්නේ? චීන මොන ආකාරයෙන්ද මේ විශ්වවිද්‍යාල ජීවිතය සහ එතනින් එහාට ඔවුන් වෘත්තියක් සඳහා යනවා නම් ඒ ක්‍රමය හැදිලා තියෙන මොන විදිහටද? එක පැත්තකින් තියෙන කාරණයක් තමයි නියමිත කාලයකට දැන් මම හිටපු විශ්වවිද්‍යාලගත චීනෙම ඔබ අධ්‍යාපන හදාරපු අයගෙන් අහන්න හරියටම මුළු රටේම ඒ කියන දවස් කාලය තුළ තමයි ෆස්ට් ඩිග්‍රී කරපු අය පිට වෙන්නේ. හරියටම නිශ්චිත කාලයක් තියෙනවා. ඊට පස්සේ මාස්ටර් ඩිග්‍රී එක ගත්තොත් එහෙම ඒ නිශ්චිත කාලය තුළ තමයි ඔක්කොම උපාධි ටික ඉන්න අය ඒ වසරවල අය පිට වෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි මම එහෙදි තව දකපු කාරණයක් තමයි ඒක ඊට හොඳ කාරණයක්. ඉතින් ඒ තමයි දැන් ශිෂ්‍යත්වයක් දුන්නා වුණත් එයා වග කියන්න ඕනේ ඊළඟ අවුරුදු වල ප්‍රතිඵල වලට. එතකොට දැන් මට ශිෂ්‍යත්වයක් හම්බුණාය කියලා ඉවරලා මම හරියට පාඩම් කරලා නැත්නම් හරියට ලකුණු ගත්තේ නැත්නම් මගේ ශිෂ්‍යත්වේ කැපෙනවා. ඒක විදේශ ශිෂ්‍යෙට වුණත් ඒක අදාළ කාරණයක්. ඉතින් ඊළඟ කාරණේ තමයි නිශ්චිත කාල පරිච්ඡේදය දෙනවා. ඊට පස්සේ අසමත් වුණොත් ඒගොල්ලන්ගේ නිශ්චිත කාලයක් තියෙනවා. මෙන්න මේ කාලේ පළවෙනි වතාවල් මෙච්චර ගානකින් අනිවාර්යෙන් ඉවර විය යුතුයි කියන එක. අපි විශ්වවිද්‍යාලෙන් පිට වෙලා ඉවරලා ඒ තමන් රගේ රටට යම්කිසි දායකත්වයක් ලබා දිය යුතු වෙනවා. එතකොට අපි තව අවුරුදු ගණන් ඇදගෙන යනවායි කියලා කියන්නේ ඒක රටටත් බරක් විශ්වවිද්‍යාලයටත් බරක්. ඒ විතරක් නෙමෙයි අපි ගත්තොත් එහෙම ඒක ඒ කියන්නේ කළමනාකරණයට සහ අපි ගත්තොත් අනවශ්‍ය කොස්ට් එකක් පිරිවැය ඇත්තටම ගත්තොත් එහෙම. ඊළඟ කාරණේ තමයි මේක වැරදි පූර්වාදර්ශයකුත් වෙනවා. ඉතින් මගේ පෞද්ගලික අදහස තමයි ඒ කාල පරිච්ඡේද සම්බන්ධයෙන් හරියට නිශ්චිත කරලා ඉවර වෙලා මේ අනවශ්‍ය විදිහට මේ දීර්ඝ කාලීනව විශ්වවිද්‍යාල රැඳී සිටීම් කියන එක වහාම නතර කළ යුතුයි. හොඳයි. ආචාර්ය සුගත් සෙනරත් මහත්මයා කියන විදිහටම වෙනස් විය යුතු තැන් බොහොමයක් තියෙනවා. ඉතින් ඒ වෙනස් විය යුතු තැන් වෙනස් වෙලා නිවැරදි දිශානතියකින් රට ඉස්සරහට යයි කියන විශ්වාසය අපිට තියෙනවා. මේ චීනයේ තියෙන අත්දැකීම් එක්ක එතුමා කතා කළේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි මට ආරාධනා කිරීම පිළිබඳව. අයබෝවන්.